ජාතික තවහිද් ජමාත් සංවිධානයේ මූල්‍ය පාලක ලෙස සැකකරන අබ්දුල් සක්තාර් අත්තරංගෝඩ ගනු ලැබුවේ ගම්පොලදී. ඒ මරාගෙන මැරෙන සහෝදරින් දෙදෙනා සංගව සිටි ගම්පොල පාවහන් වෙළඳසැල් හිමි පුද්ගලයාගේ නිවස අසල කුලී නිවසක සිටියදී. ඔහු සන්තකයේ තිබී හමුදා කැලෑ ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප දෙකක් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබී සොයා ගනු ලැබුවා. පොලිසිය පැවසේ රුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන් මෙහිදී සොයාගත් බවයි. ජාතික තවහිද් ජමාත් සංවිධානයට මුදල් ලැබුණු බවට රිසිට්පත් 200ක් හා ගෙවීම් සිදු කරනු ලැබූ බැංකු රිසිට්පත් 25ක් මෙහිදී හමු වුණා. ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන ඇතුළු උපකරණ රසක්ද මෙහිදී පොලිස් භාරයට ගැනුණා. ප්‍රහාරෙන් පසුව මාධ්‍ය හරහා විකාශය වූ පුවත් මෙන්ම දිගන සිද්ධියේ දර්ශනද ලැප්ටොප් පරිගණකයේ තිබී සොයාගත් අතර එම දත්ත සංගවා තිබී ඇත්තේ අසභ්‍ය දර්ශන තුලයි. පාස්කු ඉරිදා දින ප්‍රහාරෙන් පසුව සිය සංවිධානයේ සාමාජිකයන්ට ආරක්ෂිතව සිටින ලෙස කාන්තාවක් විසින් උපදෙස් දෙන හඬපටයක්ද ගම්පොල පොලිසිය මෙහිදී සොයාගත්තා. සැකකරු අද ගම්පොල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.